නංගිල මල්ලිර සේල දෙනාටම කොමස් අකඩමි යුටියුබ් චැනල් එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. එතකොට නංගි මල්ලි අපි උසස් පෙළ ව්‍යාපාරාධ්‍යනය විෂයේ පළවෙනි පාඩම වන ව්‍යාපාර පදනම හා ක්‍රියාත්මක වන පරිසරයේ තමයි කතා කරගෙන. එතකොට අපි මේ මෙම පාඩම ප්‍රධාන වශයෙන් සංකල්ප නවයක් ඔස්සේ කතා කරගෙන ආවා. එතකොට මුලින් ඉඳන් ඉඳපු නංගිල මල්ලිර දන්නවා අපි. එතකොට මීට කලින් මූලික සංකල්ප පහක් කතා කරලා අවසන් වුණා. එතකොට ඒ සංකල්ප පහ යත් වෙන්නේ මෙන්න මේ ව්‍යාපාර පදනම කියන කොටසට. අපි අද ඉඳන් මේ ඉතුරු සංකල්ප හතරම කතා කරන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසරය පිළිබඳ හැඳින්වීමට. එතකොට අපි අද කතා කරන හයවෙනි ප්‍රධාන සංකල්පය තමයි මෙන්න මේ ව්‍යාපාර පරිසරය පිළිබඳ අර මූලික හැඳින්වීම කරන එක. මේ හයවෙනි සංකල්පයෙන් කරන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳ මූලික හැඳින්වීමක් කරන එක. අපි ඊළඟ සංකල්ප තුනේ ව්‍යාපාර පරිසර අනු කොටස් වෙනම කතා කරනවා. එතකොට අපි මේ මෙන්න මේ හයවෙනි සංකල්පයත් අනු කොටස් තුනක් යටතේ කතා කරනවා. එතකොට මේ පළවෙනි අනු කොටස තමයි ව්‍යාපාර පරිසරයන් ප්‍රධාන වර්ගීකරණය හා මෙම පරිසරයන් නිර්වචනය කිරීම. ඒ කියන්නේ මෙන්න මොකද්ද මෙන්න මේ ව්‍යාපාර පරිසරය කියලා හඳුන්වලා අපි ප්‍රධාන වශයෙන් ව්‍යාපාර පරිසරය වර්ගීකරණය කරනවා. ඊට පස්සේ එම ව්‍යාපාර පරිසරයන් මූලික වශයෙන් නිර්වචනය කරනවා. ඊළඟට අපි දෙවෙනියට කතා කරනවා ශක්ති දුර්වලතා අවස්ථා තර්ජන. ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසර විශ්ලේෂණය තුළින් අපි ව්‍යාපාර විසින් මෙන්න මේ ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන විශ්ලේෂණය කරනවා. එතකොට දෙකට කියන අපි සදුවත විශ්ලේෂණය හෙවත් ෂොට් විශ්ලේෂණය කියලා. ෂොට් කියන්නේ ශක්තිය, ස්ට්‍රෙන්ත්, W අකුරෙන් වීක්නස්, O අකුරෙන් ඔපචුනිටිස්, T අකුරෙන් ත්‍රෙට්. එතකොට අපි තුන්වෙනි අනුසංකල්පෙන් කතා කරනවා ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් ලැබෙනා වූ වාසි. එතකොට මෙන්න මේ අනුසංකල්ප තුන තමයි අපි මෙන්න මේ හයවෙනි ප්‍රධාන සංකල්පෙන් කතා කරන්න ඉන්නේ. මේ පළවෙනි සංකල්පය ගැන කතා කරොත් පළවෙනි සංකල්පයෙන් අපි කතා කරන්නේ මොකද්ද මෙන්න මේ ව්‍යාපාර පරිසරය කියන්නේ කියලා අපි හඳුන්වලා මෙන්න මේ ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් වර්ගීකරණයට ලක් කරනවා. ඊට පස්සේ එම පරිසරයන් අපි මූලික වශයෙන් කෙටි හැඳින්වීමක් කරමු. එතකොට අපි බලමු ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ මොකද්ද කියලා. ව්‍යාපාර පරිසරය යනු ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ වූ සාධක ක්‍රියාත්මක වන්නා වූ පරිසරයේ. අපි ආයමත් කිව්ව ව්‍යාපාර පරිසරය අනු ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපෑම් ඇති කරන විවිධ වූ සාධක ක්‍රියාත්මක වන්නා වූ පරිසරයේ. එතකොට මෙන්න මේක තමයි ව්‍යාපාර පරිසරය කියන එකේ මූලික නිර්වචනය. ඊළඟට අපි මෙන්න මේ ව්‍යාපාර පරිසරය කියන එක මූලික වශයෙන් වර්ගීකරණයට ලක් කරනවා. එතකොට මෙන්න මේ ව්‍යාපාර පරිසරය කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි අභ්‍යන්තර පරිසරය කියලයි, බාහිර පරිසරය කියලයි. එතකොට මෙන්න මේ බාහිර පරිසරය නැවත කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය, සාර පරිසරය, නැත්තම් සූක්ෂම පරිසරය, පොදු පරිසරය. يعني කියන ආසන්න පරිසරය හඳුන්වනවා සූක්ෂම පරිසරය කියලා. මෙන්න මේ සාර පරිසරය තවත් නමකින් හඳුන්වනවා පොදු පරිසරය කියලා. එතකොට මෙන්න මේ ව්‍යාපාර වර්ගීකරණය අපි නැවතත් කිව්වොත් ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරය ආයි නැවත වෙන්නීමක් වෙන්නේ නැහැ. මෙන්න බාහිර පරිසරය නැවත කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය, සාර පරිසරය, එහෙම නැත්නම් සූක්ෂම පරිසරය, පොදු පරිසරය කියලා. ඊළඟට අපි මෙන්න මේ අභ්‍යන්තර පරිසර සාධක බැලුවා. මෙන්න මේ අභ්‍යන්තර පරිසරයේ තමයි ඉන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. ඒ වගේම කර්මනාකරුවන්, සේවකයන්, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සම්පත්. අයිතිකරුවන් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. කර්මනාකරුවන් කියන්නේ ව්‍යාපාරයේ කටය ප්‍රධාන තීරණගෙන අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන පාර්ශ්වයන්. සේවකයන් කියන්නේ ආයතනයේ විද වැඩ කටයුතු සිදු කරන පාර්ශ්වයන්. සංවිධාන සංස්කෘතිය කියන්නේ සෑම සංවිධානයකටම එක් එක් සංවිධානයට ආවේණික වූ සංස්කෘතියක් තියෙනවා. අන්න එක තමයි අපි ඊළඟට මේ නිර්වචනය කරන සරලව මෙහෙම තමයි අපි මේ සරලව තමයි මෙතන නිර්වචනය කරන්නේ. ඊළඟට සංවිධාන විභේ කියන්නේ ආයතනයක පාලන බලතල, ඒ කියන්නේ බෙදිලි යන විදිය. අන්න ඒකට තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ, තනතුරු එහෙම බෙදිලි යන විදියට. ඊළඟට සම්පත, ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයට යොදා ගන්න සම්පත මෙන්න මේ අභ්‍යන්තර පරිසර සාධකයක් විදියට. එතකොට මෙන්න මේ ටිකම හඳුන්වනවා. ඊළඟට අපි බාහිර පරිසරයේ ආසන්න පරිසරයේවත් සූක්ෂම පරිසරය ගැන බැලුවොත් ඒ පරිසරයට අයත් වෙන පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, විභව ආයෝජකයන්, ආදේශන භාණ්ඩ නිපදවන්නා, තරඟකරුවා. එතකොට මෙන්න මේ පරිසර සාධක අපි කතා කරනවා මෙන්න මේ ආසන්න පරිසරයේ කෙනෙක්ෙන්. එතකොට අපි මෙන්න මේවත් ඊළඟ සංකල්ප වලින් වෙන වෙනම නිර්වචනය ගන්න ඉඳනගේ මම මෙතන නිර්වචනය කරන්න යන්නේ. ඊළඟට සාර පරිසරයේවත් පොදු පරිසරය නිර්වචනය මේ අදාළ සාධක තමයි මේ තියෙන්නේ. දේශපාලන පරිසරය, නෛතික පරිසරය, ආර්ථික පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය,
තාක්ෂණික පරිසරය, ස්වභාවික පරිසරය, ප්‍රජා පරිසරය, ගෝලීය පරිසරය. මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන වශයෙන් ව්‍යාපාර පරිසරය වර්ග කරන්නේ. අපි ඊළඟට සංකල්ප වලින් මෙන්න මේ අභ්‍යන්තර පරිසරය වෙනම කතා කරනවා, මෙන්න මේ ආසන්න පරිසරය වෙනම කතා කරනවා, සාර පරිසරය වෙනම කතා කරනවා ඊළඟ සංකල්ප තුනෙන්. ඒකින්ද මම මෙතන මේව නිර්වචනය කරන්න යන්නේ. දැනට මෙන්න මේ විදිහට මූලික වශයෙන් වර්ගීකරණය කරලා ලියාගන්න. ඊළඟට අපි මෙන්න මේ විදිහට ලියාගමු. ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. අර මේ විදිහට ව්‍යාපාර පරිසරය ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය. ඊට පස්සේ මෙන්න මේ බාහිර පරිසරය කියන එක නැවත කොටස් දෙකකට බෙදුණා. ඒ තමයි ආසන්න පරිසරය, සාර පරිසරය. අන්න එක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ආසන්න පරිසරය, සාර පරිසරය. අර අපි මෙන්න මේ ආසන්න පරිසරය වෙනත් නමකින් හඳුන්වුවොත් සූක්ෂම පරිසරය කියලා කියන්නේ මෙන්න මේ ආසන්න පරිසරයටම තමයි. එතකොට සාර පරිසරය වෙනත් නමකින් හඳුන්වුවොත් පොදු පරිසරය කියලා කියනවා. එතකොට අපි මෙන්න මේ පරිසරයටක නිර්වචනය කරන ඊළඟට ඒ තමයි අභ්‍යන්තර පරිසරය යනු ව්‍යාපාර සංවිධානයක් තුළ සිටින ඒට බලපෑම් ඇති කරන්නා වූ කණ්ඩායම් හා තත්ත්වය. ඒ කියන්නේ මෙන්න මේ අභ්‍යන්තර පරිසර සාධක කියන්නේ ඒව තියන්නේ ව්‍යාපාරය ඇතුළෙම. ඒක තමයි කියන්නේ ව්‍යාපාර සංවිධානයක් තුළ සිටින ඒට බලපෑම් කරන, ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරන විවිධ වූ කණ්ඩායම් හා තත්ත්වය. එතකොට අභ්‍යන්තර පරිසරය කියන්නේ අන්න මේකට. ඊළඟට අපි බාහිර පරිසරය ප්‍රධාන වශයෙන් බලුවන් නිර්වචනය වෙන්නේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමේදී ඊට බලපෑම් කරන්නා වූ ව්‍යාපාර ආයතනයට පිටතින් ඇති සියලුම සාධක. එතකොට මේ අභ්‍යන්තර පරිසරය වෙන්නේ ව්‍යාපාර සංවිධානයක් තුල සිටිනා වූ. එතකොට මේ බාහිර පරිසරය වෙන්නේ ආයතනයට පිටතින්. අන්නේ වෙනස වෙන්නේ එතනින්. අභ්‍යන්තර පරිසරය නම් සංවිධානය තුලම සිටින පාර්ශව, බාහිර පරිසරයට අයත් වෙන්නේ ආයතනයට පිටතින් ඇති සියලුම සාධක. එතකොට එන මේ බාහිර පරිසරය කියන එකත් කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න පරිසරය, සාර පරිසරය කියලා. එතකොට මෙන්න මේ ආසන්න පරිසරය කියලා හඳුන්වන්නේ ව්‍යාපාර සංවිධානයක බාහිර පරිසරයට අයත්, ඒ කියන්නේ මෙන්න මේ වර්ගීකරණයට අනුව බාහිර පරිසරයට අයත් කියලා කියනවා. ඒක හරි. ඊට පස්සේ අයත් ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් සිදු කරන්නා වූ සංවිධාන හෝ කණ්ඩායම්. අර මේ බාහිර පරිසරයේම අනුකොටසක් විදිහට තමයි මෙන්න මේ ආසන්න පරිසරය හඳුන්වලා තියෙන්නේ. එතකොට බාහිර පරිසරයෙන්ම තමයි මේකත් අයත් වෙන්නේ. ඒ වගේම ව්‍යාපාර කටයුතු සඳහාත් බලපෑම ඇති කරනවා. ඒ වගේම මෙන්න මේ පද දෙක වැදගත්, සංවිධාන හෝ කණ්ඩායම් වේ. හරිද? ඊළඟට සාර පරිසරය කියන්නේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම ඇති කරනා වූ පුළුල් වටපිටාව හා ඒහා බැඳුණු කණ්ඩායම් වේ. එතකොට මෙන්න මේ ආසන පරිසරය කියන්නේ සංවිධාන හෝ කණ්ඩායම්, සාර පරිසරයට අයත් වෙන පුළුල් වටපිටාවයි ඒහා බැඳුණු කණ්ඩායම් කියන දෙකමත් අයිති වෙනවා. එතකොට මෙන්න මේ හැම පරිසරයක්ම මෙන්න මේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑමුත් ඇති කරනවා. ඒ කියන්නේ මේ හැම සාධකයක්ම ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් ඇති කරනවා. ඒතර අපි මෙතන අභ්‍යන්තර පරිසරය නිර්වචනය කළා. ඒකේ වැදගත්ම තැන තමයි සංවිධානයක් තුළ සිටිනා කියන එක. බාහිර පරිසරය නිර්වචනය කළා. ඒකේ වැදගත්ම තැන තමයි ආයතනය පිටතින් ඇති සියලුම සාධක. ඊට පස්සේ මෙන්න මේ විදිහට බාහිර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙන විදිහ වර්ග කරලා නිර්වචනය කරා. ඒ තමයි ආසන්න පරිසරය කියන්නේ මොකද්ද කියලයි, සාර පරිසරය කියන්නේ මොකද්ද කියලයි. එතකොට අපි මෙන්න පළවෙනි සංකල්පයෙන් කතා කරන්නේ මෙන්න මේ විදිහට මූලික වශයෙන් ව්‍යාපාර වර්ගීකරණය කළා. මෙන්න මේ එක් එක් ප්‍රධාන පරිසරයන් ප්‍රධාන වශයෙන් නිර්වචනය කරා. අපි ඊළඟ සංකල්ප ඊළඟ වීඩියෝස් වලදී මෙන්න මේ එක් එක් පරිසරය පිළිබඳ පුළුල් වශයෙන් කතා කරන නිසා අපි මෙන්න මේ සංකල්පය මෙතනින් අවසන් මල්ලි. අපි මෙන්න මේ දෙවන සංකල්පයෙන් කතා කරන්නේ ව්‍යාපාර පරිසරයක තියෙන මොනවාද මෙන්න මේ ශක්තියෙන් කියලා කියන්නේ, මොනවාද දුර්වලතා කියන්නේ, මොනවාද අවස්ථා ගැන, මොනවාද තර්ජන කියලා. ඒ කියන්නේ මෙන්න මේ ෂදු අත, ඒ කියන්නේ මෙන්න මේ ෂදු අත කියන එක හැදලා තියෙන්නේ මෙන්න මේ වචන හතරේ මුල් ලකුණු යොදලා තමයි. ශක්තියෙන් වලින් ෂයන්න, දුර්වලතා වලින් දු යන්න, අවස්ථා වලින් අයන්න, තර්ජන වලින් තයන්. ඒ වගේ ෂදුවත විශ්ලේෂණය කියන්නේ මෙන්න මේකට. එතකොට ඒක ඉංග්‍රීසියෙන් හැදෙනුවොත් ශක්තියෙන් වලට ස්ට්‍රෙන්ත්, දුර්වලතාවට වීක්නස්, අවස්ථාවට ඔපචුනිටිස්, තර්ජනවට ටෙට්නස්. එතකොට ෂදුවත විශ්ලේෂණය තමයි දැන් අපි දෙවෙනි කතා කරන්නේ. එතකොට මෙන්න ෂදුවත විශ්ලේෂණයද නංගි මල්ලි මෙන්න මේ ශක්තියෙන් දුර්වලතා කියන දේවල් දෙකම තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තමයි. ඊට පස්සේ මෙන්න මේ අවස්ථා තර්ජන කියන එක තියෙන්නේ ව්‍යාපාර බාහිර පරිසරයේ. එතකොට ඔයගොල්ලෝ මේ මාතෘකාව ලියාගෙන මෙන්න මේ රූපසටහන මුලින්ම අඳගෙන ඉන්න. ඊළඟට අපි කතා කරන මොනවාද මේ ශක්තියෙන් කියන්නේ, මොනවාද මේ දුර්වලතා කියන්නේ, මොනවාද මේ අවස්ථා තර්ජන කියලා කතා කරන ඊළඟට. ඊළඟට අපි බැලුවොත් නිර්වචන මොකද්ද කියලා, ශක්තියෙන් යනු ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමේදී, ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යාමේදී ධනාත්මක බලපෑම ඇති කරන, ඒ කියන්නේ යහපත් බලපෑම, ඒ කියන්නේ ව්‍යාපාරයට වාසිදායක බලපෑම ඇති කරන්නා වූ අභ්‍යන්තර
පරිසර සාධක මම මෙන්න මේ හයිලයිට් කළ තියෙන පොයින්ට් හරි වැදගත්. ශක්තිය නැනු ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී ධනාත්මක බලපෑම. ඒ කියන්නේ යහපත් බලපෑම. මෙන්න මේක දැන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ ශක්තියෙන් දුර්වලතාව ගැන දෙකම තියෙන්නේ අභ්‍යන්තර පරිසරයේ. අපි දැන් මෙන්න මෙතන කතා කරන්නේ මෙන්න මේ ශක්තියෙන් ගැන. එතකොට ශක්තිය නැනු ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී ඊට ධනාත්මක බලපෑම. ඒවත් යහපත් බලපෑම ඇති කරන්නා වූ අභ්‍යන්තර පරිසර සාධක වේ. අභ්‍යන්තර පරිසර සාධක කියන එකයි ධනාත්මක බලපෑම් කියන එකයි හයිලයිට් කරගන්න. මෙන්න මේ ශක්තියින් යන කියන එකේ ඊළඟට අපි දුර්වලතා මොනවද කියලා බැලුවොත්, දුර්වලතා කියලා කියන්නේ ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී, මේ පදේ පොදුයි, මේකට පොදුයි, ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී ඊට ඍණාත්මක බලපෑම් ඇති කරගන්න. ඍණාත්මක කියන්නේ අයහපත් බලපෑම්. ඒ කියන්නේ අවාසිදායක බලපෑම් ඇති කරන්නා වූ අභ්‍යන්තර පරිසර සාධක වේ. ඒ කියන්නේ මෙන්න මේ ශක්තියෙන් දුර්වලතා කියන්නේ කියන දෙකම තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයෙන්ද තමයි අභ්‍යන්තර පරිසර සාධක කියලා කියන්නේ. ඊළඟට අපි අවස්ථා කියන මොනවද කියලා බලුවොත්, ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී, ඒ පදය මෙන්න මේ හතරටම පොදුයි, ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී ඊට ධනාත්මක බලපෑම. අනේ මෙතනත් තියෙන්නේ යහපත් බලපෑම. හැබැයි මෙන්න මේකයි මෙන්න මේ ශක්තියෙන් කියන එක වෙනස් වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තරද බාහිරද කියන එක මත. බලන්න ව්‍යාපාරයක් කටයුතු සිදු කරගෙන යාමේදී ඊට ධනාත්මක බලපෑම් හේවත් යහපත් බලපෑම්. ඒ කියන්නේ අපිට වාසිදායක බලපෑම් ඇති කරන්නා වූ මෙතන අභ්‍යන්තර නෙමෙයි බාහිර පරිසර සාධක වේ. ඒ කියන්නේ මෙන්න ඒ කියන්නේ මෙන්න මේ ශක්තියෙන් දුර්වලතා අභ්‍යන්තර පරිසරයේ තිබ්බට මෙන්න මේ අවස්ථා තර්ජන කියන ඒවා තියෙන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරය තුළ. එතකොට ඒක තමයි කියන්නේ අවස්ථා යනු ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී ඊට ධනාත්මක බලපෑම් හෙවත් යහපත් බලපෑම් ඇති කරන්නා වූ බාහිර පරිසර සාධක වේ. ඊළඟට අපි අවසාන වශයෙන් තර්ජන කියන්නේ මොනවද කියලා බැලුවොත්, තර්ජන යනු ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාමේදී, එතකොට මෙන්න මේ හතරටම මෙන්න මේක පොදුයි, ඊට ඍණාත්මක බලපෑම්, ඒ කියන්නේ අවාසිදායක බලපෑම් හෙවත් අයහපත් බලපෑම් ඇති කරන්නා වූ බාහිර පරිසර සාධක. එතකොට මෙන්න දුර්වලතා කියන එකේ තර්ජන කියන එක මෙන්න මේ උඩ ටිකම සමානයි. හැබැයි මෙන්න මේ වෙනස් වෙන්නේ මේක අභ්‍යන්තර පරිසර සාධක, තර්ජන කියන්නේ බාහිර පරිසර සාධකය. එතකොට තර්ජන යනු ව්‍යාපාරයක් කර සිදු කරන යාමේදී ඊට ඍණාත්මක බලපෑම් හේවත් අයහපත් බලපෑම් ඇති කරන්නා වූ බාහිර පරිසර සාධක වේ. මෙන්න මෙන්න මේ කටයුත්ත තමයි නංගි මල්ලි සදුවත විශ්ලේෂණය කියන්නේ. එතකොට හොඳට මතක තියාගන්න, ශක්තියෙන් දුර්වලතාව තියෙන ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර පරිසරයේ, එතකොට අවස්ථා තර්ජන තියෙන්නේ බාහිර පරිසරේ. අපි ඊළඟට අර වෙන වෙනම පරිසර කතා කරද්දී මෙන්න මේ ශක්තියින් දුර්වලතා පිළිබඳව තවත් කතා කරන එක එක සාධකයට ගලපලා, ඒකෙන් ඉඳ අපි මෙන්න මේ ශදුවත විශ්ලේෂණ මූලික වශයෙන් හැඳින්වීම මෙතනින් අවසන් කරන මේ රූප සටහන ඇඳගෙන මේ නිර්වචන ලියාගන්න. මෙන්න මේ තුන්වෙනි සංකල්පය පිළිබඳව බැලුවා. තුන්වෙනි සංකල්පයෙන් කතා කරන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසර අද්දනේ ලැබෙන්නා වූ වාසය. ඒ කියන්නේ අපි දැන් මේ හයවන ප්‍රධාන සංකල්පයෙන් කතා කරේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් හඳුන්වලා, ප්‍රධාන වශයෙන් වර්ග කරලා, ප්‍රධාන පරිසරයන් නිර්වචනය කරා විතරයි. අපි ඊළඟ සංකල්ප තුනෙන්ම අපි හඳුන්වන වෙන වෙනම අභ්‍යන්තර පරිසර සාධක වෙනම, ඊටවසේ ආසන්න පරිසර සාධක වෙනම, සාර පරිසර සාධක වෙනම, ඒ කියන්නේ අර විස්තරාත්මකව පැහැදිලි කරන ඊළඟ සංකල්ප තුනෙන් අපි මෙන්න මේ සංකල්පේ මූලික පැහැදිලි කිරීමක් විතරයි කරේ. එතකොට අපි මෙන්න මෙතන තුන්වෙනි විදියට කතා කරන්නේ ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් ව්‍යාපාර සඳහා ලැබුණා වූ වාසය. එතකොට පළවෙනි වාසය තමයි ව්‍යාපාරයක පවතින ශක්තියින් හඳුනා ගැනීම සඳහා. ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයක් තුළ පවතින ශක්තියින් හඳුනා ගැනීම සඳහා. ශක්තියින් කියන්නේ ව්‍යාපාර කටයුතු සිදු කරන යාමේදී ඊට ධනාත්මක බලපෑම් ඇති කරන අභ්‍යන්තර පරිසර සාධක වේ. මම මෙතනට උදාහරණයක් විදියට අයිතිකරුවන්ට හොඳ මූල්‍ය ශක්තිය, අයිතිකරුවන්ට හොඳ මූල්‍ය ශක්තියක් තියෙනම් එක ව්‍යාපාරයට ශක්තියක් අන්න එක. එතකොට ඒක හඳුනාගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මෙන්න මේ ව්‍යාපාරයක ශක්තියින් හඳුනා ගත්තාන් පස්සේ. ඊළඟට දෙවෙනි කාරණා තමයි ව්‍යාපාරයක පවතින දුර්වලතා හඳුනාගෙන. ඒ කියන්නේ දුර්වලතා කියන්නේ ඊතනක අයිතිකරුවට ප්‍රමාණවත් අභ්‍යන්තර පරිසර සාධකද, අභ්‍යන්තර පරිසරයෙන් මෙන්න මේ සාධක දෙක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකෙන් මම අභ්‍යන්තර පරිසරයට අයත් වන අනුමැති පාර්ශවයක් ගත්තේ. එතකොට මෙන්න මේ අයිතිකරුවන්ට පවතින මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවනවා නම් ඒක ව්‍යාපාරයට දුර්වලතාවක්. අපි අන්න ඒක අඳුරගන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසර අද්දනේ, ඒක ව්‍යාපාර පරිසර අද්දනේ ලැබෙන වාසිය. ඊළඟට තුන්වෙනියට අපි කතා කරන ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන. ව්‍යාපාර අවස්ථා කියන්නේ හිතන්න රජයෙන් බදු සහන දෙන. එතකොට රජය ඉන්නේ ව්‍යාපාරයේ බාහිර පරිසරය. එතකොට රජය කියන්නේ බාහිර පරිසරයක්. එතකොට මේ අවස්ථා තර්ජන කියන දෙකම තියෙන්නේ ව්‍යාපාර බාහිර පරිසරය. එතකොට මෙන්න මේ අන්නේ අවස්ථාව අපි හඳුනා ගන්න නම් මෙන්න මේ ව්‍යාපාර පරිසර අද්දනේ කියන එක අපි කරන්න. අන්නේ ඒක හඳුනා ගන්න, ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථා හඳුනා ගන්න, හඳුනා ගැනීම සඳහා අපි ව්‍යාපාර පරිසර අධ්‍යයනය සිදු කරනවා. එතකොට ඒක මෙන්න මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනය ලැබෙනවා වාසි. ඊළඟට මෙන්න මේ තර්ජන.
ගන්නකෝ. තරගකරුවන් කියන්නේ ව්‍යාපාර බාහිර පරිසරයේ ඉන්න ආසන්න පරිසරයට අයත් සාධකයන්. එතකොට අලුතෙන් තරගකරුවෙක් ව්‍යාපාර අපි හිතන්න ඕනේ අපි යෝගට් නිෂ්පාදනය කරමින් ඉන්න එක පාටම තව මොකක් හරි යෝගට් නිෂ්පාදනය කරන ආයතනයක් එන්න. අපි අන්න එක දැනගන්නේ මෙන්න මේ ව්‍යාපාර පරිසරය අද්දනේ. එතකොට අන්නේ ව්‍යාපාරයක ඒ කියන්නේ නව තරගකරුවෙක් ඇති නැගෙන අපිට තර්ජනයක්. ඒ කියන්නේ අපේ විකුරුම් පහළ වැටෙන්න පුළුවන්. අපේ නිෂ්පාදිත පාරිභෝගිකයන් මිලදී ගන්න තු ඒගොල්ලන්ගේ නිෂ්පාදිත මිලදී ගන්න පුළුවන්. අන්නේ තර්ජනේ හඳුනා ගන්න නම් මෙන්න මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනය හඳුනා අධ්‍යයනය කරන්න. එතකොට මෙන්න මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනය ලැබෙන වාසිය වලට ප්‍රධාන වශයෙන් එකයි දාලා තියෙන්නේ මෙන්න මේ ෂදුවත විශ්ලේෂණයෙන් සිදුවන වාසිය තමයි සිදුවෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරික පවතින ශක්තියන් හඳුනා ගැනීම සඳහා, ව්‍යාපාරික පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා, ව්‍යාපාරවල අවස්ථා හඳුනා ගැනීම සඳහා, ව්‍යාපාරවල තර්ජන හඳුනා ගැනීම සඳහා. ඊළඟ මල්ලේ අපි මෙන්න මේ ව්‍යාපාර පදන මහා ක්‍රියාත්මක වන පරිසරයේ සංකල්ප නමයක් හටදී කතා කරමු. එතකොට මෙන්න මේ 6 වෙනි සංකල්පය තමයි ව්‍යාපාර පරිසරය පිළිබඳ හැඳින්වීම. අපි එන්නේ මේ කොටස අද සාර්ථකව කතා කරලා අවසන් වුණා. අපි ඒක දිහා කතා කරේ මෙන්න මේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් වර්ගීකරණයකට ලක් කළා. ඊට පස්සේ ප්‍රධාන පරිසරය නිර්වචනය කරන ලැබුවා. ඊට පස්සේ මෙන්න මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් අපිට හොයා ගන්න පුළුවන් ෂදුවත විශ්ලේෂණය. කියන්නේ ව්‍යාපාරයක ශක්තිය, දුර්වලතා, අවස්ථා, තර්ජන අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. අපි අන්නේ කොටස සරලව හැඳින්වීමක් කරා. ඊට පස්සේ තුන්වෙනියට මෙන්න මේ ව්‍යාපාර පරිසර අධ්‍යයනයෙන් ලැබෙනා වූ වාසේ මූලිකවම කතා කරා. එතකොට මෙන්න මේ කොටස් තුන තමයි අද ආවරණය කරේ. අද එනම් වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. කොමස් අකඩමි YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා like කරලා share කරලා තියාගන්න. ඔයගොල්ලන්ට කලින් මොකක් හරි සංකල්පයක video බලන්න ඕන නම් මේ channel එකේ playlist එකට ගියන් පස්සේ බලන්න පුළුවන්. නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.